සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය අලු හැමෝටම. ඔයාලා මේකුතු වෙලා ඉන්නේ එල්කේස් YouTube channel එකත් එක්ක. යාළුවනේ මං කලින් පොරොන්දු වුණා වගේම ඔයාලට ඩොලර් 5ක් වගේ දවසකට ඩොලර් 5ක් වගේ හොයන්න පුළුවන් හොඳ සයිට් එකක් අදාරන්න ආවේ. මේ සයිට් එකේ ඩොලර් 5කට වඩා වුණත් හොයන්න පුළුවන්. ඒක ඔයා මහන්සිය මත තමයි තීරණය වෙන්නේ. කියනවා ගොඩක් මහන්සි වෙනවා ඩොලර් 5ක් 10ක් 15ක් වුණා යන්න පුළුවන් හොඳ සයිට් එකක්. ඒ වගේ මේ වෙද්දිත් ලංකාවේ ගොඩාක් දෙනෙක් වැඩ කරන් ගිහිල්ලා ලොකු ඈර්නින් එකකට යන ඈර්නින් එකක් ගන්න සයිට් එකක් මම ඔයාලට ඒක ගැන ඉස්සරහ වීඩියෝ කිහිපයක් පෙන්නන්නම්. ඒ වගේම අපිට මේකේ විත්ඩ්‍රෝ එකක් ගද්දි අපේ බැංක එකට වගේම ස්ක්‍රීන් එකට PayPal එකට වගේ ඕනම එකකට සල්ලි ගන්න පුළුවන්. අපිට මේකේ හම්බ වෙන්නේ ඩොලර් වලින් යාළුවනේ, කරන්සි වලින් නෙමෙයි, ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි වලින් නෙමෙයි මේකේ හම්බ වෙන්නේ. එමුණ වැඩි කතා නැතුව අපි යමු සයිට් එකට. සයිට් එකට යන කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා යාළුවනේ. මෙන්න මේ වගේ පහල තියෙන රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන bell බටන් එක ඕල් කරලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝ notification එකක් කරවලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම දිනපතා මේ වගේ e-money sites වල වීඩියෝ ඔයාලට බලන්නත් පුළුවන්. එහෙමනම් අදගෙන අපි සයිට් එකට අපි යමු. මෙන්න මේ සයිට් එක තමයි යාළුවනේ මම ඔයාලට අරන් ආවේ. මේ සයිට් එකේ තියෙන link එක මගේ file description එකේ දාලා තියෙන මේ සයිට් එකේ නම තමයි Picoworkers. මේ වෙද්දිත් සමහර වෙලාවට මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් වැඩ කරන් යන සයිට් එකක් වෙන්නත් පුළුවන්. එහෙම කවුරු හරි වැඩ කරන් යන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අද මේ වීඩියෝ එක බලලා account එකක් හදා ඔයා මේකේ වැඩ කරන් යන්න. මොකද මේක 100ට 100ක් legit site එකක්. බය නැතුව වැඩ කරන් යන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේකේ account එකක් හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ forum එකක් තමයි තියෙන්නේ යාළුවනේ. අපිට මේකේ account එකක් හදාගද්දි fill කරගන්න. මෙතන මේ real name කියලා තියෙනවා. මෙතන real name කියන තැනට ඔයාගේ නම type කරන්න. හරිද? නම type කරලා මෙතන මේ email කියන තැනට ඔයාගේ වැඩ කරන gmail address එක type කරන්න. මොකද මේ අපි මෙතන type කරන gmail address එකට එයාලා confirmation link එකක් එවනවා. ඒ නිසා අනිවාර්යෙන් මෙතන වැඩ කරන gmail address එක type කරන්න. මොකද අපේ account එක verify කරගන්න තමයි එයාලා එහෙම link එකක් එවන්නේ. ඒ වගේ මෙතන password කියන තැනට ඔයා password type කරන ඉලක්කම් ඉංග්‍රීසි අකුරු symbol කලවම් හොඳ ස්ට්‍රොන් පාස්වර්ඩ් එකක් හදලා ටයිප් කරන්න. ඒක ටයිප් කරන පාස්වර්ඩ් එක යාළුවනේ කොහේ හරි මතක ඇත්තැනක ලියලා තියාගන්න. මොකද අපිට මේ account එකට log වෙද්දී මේ අපි මෙතන ටයිප් කරන email address එක වගේ මෙන්න මේ පාස්වර්ඩ් එක ඕන නිසා. ඒ වගේම මෙතන nickname කියන තැනට ඔයාගේ නමේ nickname එක කියන්නේ නම ටයිප් කරලා ඉලක්කම් දෙකක් වගේ ටයිප් කරන්න. ඒ වගේම මෙතන මේ country එක තෝරන්න තියෙනවා. මෙතන ශ්‍රී ලංකා කියලා වැටලා නැතුව ඇති. ශ්‍රී ලංකා කියලා මෙතනින් තෝරගන්න. ශ්‍රී ලංකා කියන තැන තෝරන් ඉඳලා මෙතන මේ කොටු දෙකට ටික් දෙක දාගෙන මෙන්න මේ විදිහට යාළුවනේ ඒ දා මෙතන මේ සයින් අප් කියන තැන ක්ලික් කරන්න. මම දැන් මේ වගේ ෆෝරම් එකක් මම ෆිල් කරගන්නා. හරි යාළුවනේ මගේ ෆෝරම් එකක් මම ෆිල් කරගත්තා. මෙතන නේම් එක ටයිප් කරා. ඒ වගේම මෙතන වැඩ කරන ජීමේල් ඇඩ්‍රස් එක ටයිප් කරා. පාස්වර්ඩ් එක ටයිප් කරා. මෙතන නික්නේම් කියන තැන මගේ නම ටයිප් කරලා මෙතන මේ ඉලක්කම් දෙකක් තුනක් දැම්මා. ඒ වගේම මෙතන ශ්‍රී ලංකා කියලා කන්ට්‍රි එකට වරලා මෙතන මේ කොටු තුන ටික් කොටු දෙක ටික් දෙක දා මෙතන මේ සයින් අප් කියන තැන මම ක්ලික් කරනවා. එම් සයින් අප් කියන තැන ක්ලික් කරාට පස්සේ යාළුවනේ පොඩි වෙලාවක් කොහොම යාවි. එහෙම ගියාට පස්සේ මෙන්න මේ විදියට අපේ account එක create වුණා. හරිද? දැන් තියෙන්නේ මෙතන අපි මේ save කරගමු password එක. ඊට පස්සේ තියෙන යාළුවනේ අපිට දැන් අපේ Gmail අපි මෙතන type කර මේ register වෙද්දි type කරු Gmail address එකේ mail box එකට ගිහිල්ලා බලන්න එයාලගේ confirmation link එක ඇවිල්ලා තියෙනවා කියලා. මම දැන් මගේ මේකේ mail box එකට ගිහිල්ලා බලන්න. හරි යාළුවනේ මම මගේ mail box එකට ඇවිල්ලා inbox එකේ බලද්දි මෙන්න මේ විදිහට new message එකක් ඇවිල්ලා තිනවා. mail එකක් ඇවිල්ලා තිනවා Picoworkers කියන site එකේ. අපිට තියෙන්නේ මෙන්න මේ වටත් දැන් මේ විදිහට Picoworkers එකෙන් mail එකක් ඇවිල්ලා තියෙවි. මේ mail එක open කරගන්න. open කරගත්තට පස්සේ යාළුවනේ පහලට ආවට පස්සේ මෙන්න මේ විදිහට link එකක් තියෙයි. මේ මෙන්න මේ නිල් පාටින් තියෙන මෙන්න මේ link එක උඩ click කරන්න. එහෙම click කරාට පස්සේ යාළුවනේ automatically ආපහු Picoworkers site එකට යනවා. හරිද? එහෙම ගියාලට ගියාට පස්සේ මෙන්න මේ විදියට අපේ account එක automatically open වෙනවා. හරිද? දැන් තියෙන්නේ මේ තියෙන්නේ අපේ dashboard එක. දැන් අපේ account එක verified වෙලා සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ account එක මේ account එක දැන් තියෙන්නේ අපිට මේකේ දැන් වැඩ කරන් යන්න තමයි තියෙන්නේ. දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන් යන්නේ. මෙන්න මේ විදියට tasks තියෙනවා. මේ පහලට ආවට පස්සේ මේ තියෙන tasks මෙන්න මේවා ටික complete කරන්න තමයි තියෙන්නේ. හරිද? මේවා කම්ප්ලීට් කරන්න ඕනේ. සාමාන්‍ය ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට මම ඔයාලට කියන්න කොහොමද කරන්න ඕනේ කියලා. දැන් ඔයාලට මේක ඔයාලගේ මොබයිල් ෆෝන් එකකින් වගේ PC එකකින් කරන්නත් පුළුවන්. හොඳ සයිට් එකක් යාළුවනේ. මග අරගන්න එපා වැඩ කරන්න. මොකද ලොකු ඈනින් එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ දවසකට අපි සාමාන්‍යයෙන් ඔන්ලයින් ජොබ් එකක් හොයනවා. හැමෝම ඔන්ලයින් ජොබ් හොයනවා. සමහරු මේ ගැන කියලා දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් සාමාන්‍ය දවසකට අඩුම රුපියල් 500ක් වගේ හොයන්න. මම කියන විදිහට ඔයා කරන්නේ
video skip නොකර බලන්න මම ඔයාලට කියන්නම් කොහොමද මේක හරියටම කරන්න කියලා. හරිද? දැන් මේ විදිහට තමයි ඔයාලා ෆෝන් එකකින් වුණත් PC එකකින් වුණත් එද්දි ඔයා ෆෝන් එකකින් කරනවා නම් ඔයා මේ desktop site දාලා මේ site එකේ වැඩ කරන් යන්න යාළුවනේ. එතකොට ඔයාලට ගොඩක් ලේසි කියන දේ පැහැදිලි තේරුම් ගන්න පුළුවන් යාළුවනේ. හරි දැන් ඔයාලා මෙහෙම ආවට පස්සේ දැන් මෙතන උඩින් මේ fun jobs කියලා තියෙනවා. මෙන්න fun jobs කියන උඩට ආවට පස්සේ තමයි මෙන්න මේ විදිහට jobs ටික පෙන්වන්නේ. category කරලා තියෙනවා මෙතනින්. මෙතනින් අපිට මේ jobs ටික තමයි complete කරන්න තියෙන්නේ. දැන් මේ jobs එකක් දැන් ඔයා මෙතන පෙන්නනවා. මේ විදිහට jobs තියෙනවානේ. ඔයා jobs එක තෝරා ගන්න කලින් යාළුවනේ මෙන්න මෙතනින් මේ international කියලා තියෙන ඒවා තෝරා ගන්න. මොකද හැම එකක්ම අපිට හරියන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා එක එක country يعني එක එක රටවල් වලට දීලා තියෙන jobs තියෙනවා. ඒ කියන්නේ ඒ රටේ අය කරොත් විතරයි ඒ jobs එක complete කරොත් අපිට හම්බ වෙන්නේ. සල්ලි හම්බ වෙන්නේ. ඒ නිසා දැන් ඔයා job එකක් ඕන job එකක් කරන්න කලින්ම තෝරා ගන්න මෙතන මේ international කියලා තියෙන job එකක් තමයි තෝරා ගන්න ඕනේ. ඒ වගේම මෙතන මේ කොළපාට ඉරක් තියෙන්නේ. මෙන්න මේක ගැන ඔයාලා බලන්න. මෙතන දීලා තියෙන යාළුවනේ මෙතනින් මේ tracks එක 132 දෙනෙකුට කරන්න පුළුවන්. දැන්ට 109ක් කරලා තියෙනවා. ඒ කියන්නේ 132ක් කරලා දැන් 109ක් කරලා තියෙන්නේ. තව තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය විතරයි කරන්න පුළුවන්. ඉතින් තියෙන ප්‍රමාණය විතරයි කරන්න පුළුවන්. අපි දැන් මේ jobs එකද කරන්න පුළුවන් යාළුවෝ. දැන් මේක බලන්න 696ක් කරන්න දෙනවා යාළා. 690 දෙනෙකු 96 දෙනෙකුට තමයි මේ job එක කරන්න පුළුවන්. දැන් 694ක් කරලා තියෙනවා. මෙන්න මේ වගේ job තෝරා ගන්න එපා. මොකද අපි මේ job එක තෝරා කරන්න යද්දි තව කී දෙනෙක් මේ තව දෙන්න තුන් දෙනෙක් වුණත් මේ job එක කරන්න පුළුවන්. අපි මේ job එක කරලා සබ්මිට් කරන්න කලින් එයාලා කරලා තිබුණොත් මේ අපි මේ job එක කරාට අපිට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒක මතකේ තියාගන්න. ඒ දෙක තමයි මුලින්ම ඔයාලට කියන්න ඕනි. ඒ වගේම දැන් මෙතන tax තියෙනවා. මේ බලන්න $0.0071. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් බැලුවොත් රුපියල් 100 ගානකට වඩා ලොකු tax එකක්. හරිද? මෙන්න මේ වගේ ඒවා තමයි තියෙන්නේ. මේක නම් අපිට මොබයිල් ෆෝන් එකෙන් කරන්න ඕන එක. මේ වගේ ඔයාලට මම කියන්න tax තෝරාගදි තව ලේසි tax මොනවද කියලා. දැන් ඒ ටික ඔයාලට දැන් මතක ඇති. මෙන්න මේ ටික මේ ඉන්ටර්නැෂනල් ටික කියලා බලන්න. ඒ වගේ මෙතන මේ කොළපාට ඉරක් යන්නේ. මෙතන බලන්න කී දෙනෙකුට කරන්න තියෙනවද? ඒ වගේම කී දෙනෙක් මේ විදිහ කරලා තියෙනවද? ඒ වගේම මෙතන බැලන්ස් එක බලන්න පුළුවන්. මෙතන බැලන්ස් එක පෙන්නනවා. ඒ වගේම දැන් ඔයාලට මෙතන මෙන්න මෙතනින් ක්ලික් කරලා ඔයාලට පුළුවන් තෝරා ගන්න. මෙතන පෙන්වලා තියෙනවා කැටගරි කරලා තියෙන්නේ. ඔයාලා ගණන් tax මොනවද කියලා කැටගරි කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන ඕනම කැටගරි එකක් තෝරා ගන්න. මෙතන sign up තියෙනවා. search google click තියෙනවා. ඒ වගේ video Facebook, Twitter, Instagram ඔය වගේ ඕනම දෙයක් තියෙනවා. මෙතන ඔයාලට category කරලා තියෙනවා. ඔයාලට ඕන නම් මෙතනින් මේ මෙන්න මේ විදිහට නම් ඔයා කියතනකො sign up කියලා මෙන්න මෙතනින් sign up කියන එක ටික් එක දා. මෙතනින් පහලට පොඩ්ඩක් ඇවිල්ලා මෙන්න මෙතන apply කියන තැන click කරාට පස්සේ මෙතන පෙන්නන්නේ හැම tax එකක්ම sign up class tax ටික. හරිද? මේ දින හැම එකම දැන් sign up වෙලා තියෙනවා. sign up කරන ඒවා තමයි මෙතනින් දැන් පෙන්නන්නේ. හරිද? ඒ ටික තමයි එතනින් තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතනින් පෙන්නනවා ඔයාගේ බැලන්ස් එක. හරිද? මෙතනින් පෙන්නනවා pending. ඒ කියන්නේ pending කියන්නේ යාළුවනේ අපි දැන් මේ tax එක complete කරාම එයාලා අපිට දවස් 7ක් ඇතුළත තමයි සල්ලි ගෙවන්නේ. හරිද? ඒ නිසා ඒ දවස් 7ක් කියවට යාළුවනේ සමහර tax වලට තමයි දවස් 7ක් වෙන්නේ. දවස් 7කට කලින් මේකේ පෙන්නනවා. හරිද? දැන් මේ මම account එක මගේ account එක නෙමෙයි මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මෙතන account එකක් හදලා පෙන්වන්නේ. දැන් මගේ මම වැඩ කරන් යන account එකට මම log වෙලා පෙන්වන්නම්. හරි යාළුවනේ මම දැන් මගේ account එකට log වෙලා ඉන්නේ. මේ තමයි මම වැඩ කරන් යන account එක. මෙතන උඩින් බලන්න පුළුවන් මේ අයිනි බලන්න පුළුවන් මම දැන් ටයින් කරලා තියෙන balance එක $0.049ක් වගේ ඔයාලා තියෙනවා. ඒ වගේම pending balance එක තියෙනවා මගේ $0.37ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම register bonus එක විදිහට මට හම්බලා තියෙනවා $0.5ක් වගේ ප්‍රමාණයක්. මේ වගේ bonus එකක් ඔයාලටත් හම්බ වෙයි මගේ referral link එකෙන් ගියොත්. ඒ වගේ තමයි මේ balance එක ඔයා withdraw ගන්න දලා ගන්න පුළුවන්. එහෙමනම් බලමු දැන් මේකේ කොහමද මේ site එක වැඩ කරන් යන්නේ කියලා. මෙතන බලන්න පුළුවන් උඩින් මේ my tax කියලා එකට ගියාම මම දැන් කරලා තියෙන tax ටික ඔයාලා tax ටික කරාට පස්සේ එකක් කරාම ඔතන tag වෙනවා. ඒ විදිහට මෙතනට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මම tax 15ක් කරලා තිනවා. මේ තියෙන මේ හරිය වැඩිලා තියෙන මම කරපු tax හරි ගේවා. ඒ කියන්නේ tax එක complete කරලා ගේවා. ඒව තමයි මෙතනට මේ balance එකට add වෙන්නේ. වගේම මේ dot 3ක් තියෙන මේ තියෙන මේ dot 3ක් තියෙන pendium තියෙනවා. ඒ කියන්නේ pendium කියලා තියෙන යාළුවනේ pendium මෙන්න මේ විදිහට pendium balance එක තියෙන. මෙන්න මේ balance එක තමයි ඒ balance එකේ තියෙන ඒවා ටික තමයි මේ විදිහට පෙන්වන්නේ. අපි කරපු tax එක අපි
හරියට කරලා තිබුණොත් එයාලා කියන්නේ පෙන්ඩියන් තත්ති කිය පෙන්ඩියන් විදිහට දවස් 7ක් තියෙනවා කියලා. දවස් 7ක් යන්නේ නැහැ යාළුවනේ. අපිට සමහරවල්ලාට දවස් 6න් දෙකකින් හම්බනේ ටාක්ස් තියෙනවා. සමහරවල් තියෙන දවස් 7ක් යද්දි හම්බනේ ඒවා. අපි කරපු ටාක්ස් එක හරිනම් එයාලා පෙන්ඩියන් එක මෙන්න මේ විදිහට හරියක් වැටිලා මෙන්න මෙතන තියෙන බැලන්ස් එක මෙතනට ඇඩ් වෙනවා. ඒක තමයි එතන වෙන්නේ. සමහර වෙලාවට අපි කරපු ටාක්ස් එක වැරදි නම් මේ පෙන්ඩියන් තියෙන ඒවා මේ මේ විදිහට මේ රතු පාට කතරයක් වැටිලා ඒක ටාක්ස් එක වැරදි කියලා පෙන්වනවා. එහෙම වුණොත් අපිට බැලන්ස් එක එකතු වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒ කියන්නේ බැලන්ස් එකට එකතු වෙන්නේ නැහැ යාළුවනේ. ඒ කියන්නේ ටාක්ස් එක වැරදි කියන එක. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේකේ වැඩ කරන් යන්නේ කියලා. ඒ වගේම මම ඔයාලට කලින් ඉඳලා කලින් වීඩියෝ එකේ මුලදී කිව්වා නේද මේක ලංකාවේ ගොඩක් දෙනෙක් වැඩ කරනවා කියලා. මොනවා වාර පුළුවන් මෙන්න මෙතන මේ තරු තුනක් වගේදී මෙන්න මේක උඩ ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ යාළුවනේ මෙන්න මේ විදියට පෙන්නාවි කන්ට්‍රි එකත් එක්ක මෙතන කන්ට්‍රි එකයි මේ කොඩියත් එක පෙන්නනවා. මේ තියෙන ශ්‍රී ලංකාවේ කෙනෙක් ඉන්නවා. එයා 93 ප්‍රතිශතයේ තියෙනවා. ඒ වගේම එයා මේ earn කරලා තිනවා ඩොලර් 736.97ක් වගේ ප්‍රමාණය. එයා ටාස්ක් කරලා තිනවා 14681ක්. මේක යාළුවනේ ගොඩක් දිනක් කරනවා. මේක ජොබ් එකක් විදිහට කරන අයත් ඉන්නවා ලංකාවේ. ඒ වගේ පහලට ගියාට පස්සේ ලංකාවේ ගොඩක් ඉන්නවා. මේ තියෙන තව එක්කෙනෙක් ඉන්න මෙතන. ඒ වගේම තව ඉන්නවා පහලට ගියාම මේ තියෙන ලංකාවේ දෙන්නෙක් ඉන්නවා මේ හරි. හැමෝම ලංකාවේ ගොඩක් වැඩ කරන මේ සයිට් එකේ. එහෙමනම් අපි බලමු මේක ඉක්මනින්ම ටාස්ක් එකක් يعني ජොබ් එකක් කරන්නේ කොහොමද කියලා. මෙතන මේ ෆාන් ජොබ් කියන කොට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න ලේසි ඒවා තමයි මෙන්න මේ මෙන්න මේ තියෙන්නේ. මේවා ගොඩක්ම ලේසි යාළුවනේ. මේ තියෙන්නේ මේ 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 මාකටින් ටෙස්ට් විසිට් කියලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ මේ දිනවා විසිට් කරන්න වෙබ්සයිට් එක විසිට් කරන්න පුළුවන්. ඊට පස්සේ account එකක් create කරන්න තියෙන්නේ. start click එකේ sign up එකක් කරාම අපිට හම්බ වුණා 0.9ක ප්‍රමාණයක්. ඔන්න ඔය වගේ ලොකු ඒවා තියෙනවා. ඊට පස්සේ Google sorry මේ YouTube video බලලා subscribe කරන ඒවට හම්බ වෙන ඒවා තියෙනවා. ඊට පස්සේ blog වල visit කරන ඒවට හම්බ වුණා. මෙතන Gmail account එකක් අලුතෙන් Gmail account එකක් create කරනකොට එයාලා අපිට කියවනවා $0.08ක ප්‍රමාණයක්. ඔන්න ඔය වගේ ගොඩක් හම්බ වෙන ඒවා තියෙනවා යාළුවනේ. ඒ වගේම මම වලට වෙන මෙතන marketing test visit search marketing test search visit කියලා තියෙන මෙන්න මේවා ඉක්මනින් කරන්න පුළුවන් යාළුවනේ. මෙතන මේ හැබැයි අපිට හම්බ වෙන profit එක අඩුයි. profit එක හම්බ වෙන 0.04ක් මේකේ. ඔය වගේ 4 5 3 ඔය වගේ තමයි හම්බ වෙන්නේ මේ visit වලට. ඒ වුණාට ඉක්මනින්ම කරන්න පුළුවන්. මම දැන් ඔයාලට ඉක්මනින්ම කරන්න පුළුවන් task එක complete කරලා පෙන්නන්න. මොකද මේ video ගොඩක් දික් කරන නිසා. හරි යාළුවනේ මම පොඩ්ඩක් පහලට ආවට පස්සේ මෙතන මේ marketing test visit එකක් තියෙනවා. මෙන්න මේ ජොබ් එක උඩ මම ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරාට පස්සේ යාළුවනේ මේ ජොබ් එක ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ මෙතන පෙන්නනවා අපි කරන්න පුළුවන් කන්ට් එක මෙන්න මේ විදිහට එක්කෝ ඉන්ටර්නැෂනල් හරි මෙන්න මේ වගේ ඉරක් වගේ තිබුණොත් අනිවාර්යෙන්ම ආයෙස ඒක ඒ ජොබ් එක කම්ප්ලීට් කරන්න නැත්තම් ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න බෑ. මොකද ඒව සමහර ඒවා වෙන වෙන කන්ට්‍රි වලට දීලා තියෙන්නේ. අපි කරාට සල්ලි හම්බ වෙන්නේ සමහර ඒවට ඒත් හම්බ වෙනවා යන්නේ. දැන් පහලට ආවට පස්සේ අපිට මේක කරන්න ඕන දේ තමයි මෙතන පෙන්නන්නේ මේක 2 3 කියලා මේ තියෙන්නේ අපි කරන්න ඕන දේ. ඒ වගේම අපි ඒක කරා කියලා ඒක පෙන්නන්න ඕනේ. යාළුවා ප්‍රූෆ් එකක් ඕනේ නිසා ඒ ප්‍රූෆ් තමයි මේ විදිහට ඉල්ලන්නේ. එයාලා කියන්නේ මේක නා එයාලා මේ දීලා තියෙන ලින්ක් එකට යන්නලු. ඊට පස්සේ එයාලගේ සයිට් එකේ තියෙන ඇඩ් يعني මේ සයිට් එකේ තියෙන මේවා මේ නිකන් ඇඩ් වගේ තියෙන ඒවා ටික 10ක් බලන්නලු. ඒ වගේම ඇඩ් එකක් ක්ලික් කරන්නලු. ඊට පස්සේ එයාලා ප්‍රූෆ් දෙට ඉල්ලනවා. අපි ඒ ඉස්සල්ලාම බලන මේ ඇඩ් එකේ අවසාන බලන ඒ වගේ URL එක ඉල්ලනවා. ඒ වගේම අවසාන අපි ඇඩ් එකක් ක්ලික් කරනවානේ ඒකේ URL එක ඉල්ලනවා. අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා. දැන් ඔයාලට මේ කියව ගන්න අමාරුයි වගේ නම් යාළුවනේ පුළුවන් ඔයාලට මේ විදිහට මේක කොපි කරගන්න. හරිද? මේ විදිහට ඒක කොපි කරගන්න. මේ වචන ටික කොපි කරගන්න. කොපි කරන් අලුතෙන් new tab එකක් ඕපන් කරගන්න. හරිද? new tab එකක් ඕපන් කරන් ඔයා ගහන්න එතන Google එකේ search කරන්න Google Translate කියලා. මමත් මේ විදිහට යාළුවනේ කරනවා. මට කියව ගන්න බැරි වචනයක් තිබුණා. මම translate කරලා බලනවා. ඊට පස්සේ යාළුවනේ මෙතනින් මේ විදිහට කොටු දෙකක් ගේයි. මෙතන ඔයාලා දකුණු පැත්තේ උඩ කොටුවේ ඉංග්‍රීසි කියලා තියෙයි. එතන ඊට මේ ඊතලයක් වයින් පහලට ගේයි. එතන ක්ලික් කරා. එහෙනම් ක්ලික් කරාට පස්සේ මෙතන ලැන්ග්වේජ් එක තෝරා ගන්න පුළුවන්. ඔයා මෙතන සිංහල කියලා තෝරා ගන්න. ඊට පස්සේ මෙතන මේ enter text කියලා තියෙන මේ වම් පැත්තේ තියෙන කොටු තියෙන. එතන ක්ලික් කරලා මෙතන copy කරගෙන copy කරන් අපි paste කරගන්න. හරි යාළුවනේ. මෙන්න මේ විදිහට මෙතන තියෙන ඉංග්‍රීසි තියෙන වචන මෙතන translate වෙලා සිංහලට මේ විදිහට දෙන්නේ. එලා කියනවා මෙන්න මේ දීලා තියෙන URL එක පිට යන්නලු. ඊට පස්සේ මේ post 9ක් 10ක් බලන්න අඩුම තප්පර 30ක් එක පොස්ට් එක රැඳිලා ඉන්න කියනවා. හරිද? ඊළඟට ඕනෑම දැන්වීමක් ක්ලික් කරන්නලු.
අවසන් වූ බවට සාක්ෂි. එයාලා ඉල්ලනවා අවසාන කියන්නේ පළමුව සහ අවසාන පෝස්ට්. කියන්නේ අපි බලන පෝස්ට් තියෙනවනේ. ඒ පෝස්ට් පෝස්ට් වල පළවෙනි එකේ අවසාන එකේ URL එක ඕන් වෙනවා. ඒ වගේම දැන්වීම පිටුවේ මාතෘකාව ඕන් වෙනවා. කියන්නේ අපි දැන්වීමක් බලන එකේ මාතෘකාව ඕන් වෙනවා. හරිද? එච්චරයි කරන්න තියෙන්නේ. මම දැන් බලමු අපි කොහොමද කරන්නේ කියලා. මම දැන් යනවා එයාලා දීලා තියෙන link එක. මෙන්න මේ වගේ go to කියලා තියෙන, go to කියලා තියෙන, go to කියන එකට හැපෙන තියෙන link එක copy කරගන්නවා. copy කරන් ගිලා new tab එකක් open කරගන්නවා. new tab එකක් open කරා එයාලා දීලා තියෙන URL එක Google එකේ search කරනවා. හරිද? මෙන්න මේ විදිහට අතන copy කරන් අපි paste කරලා මෙන්න මේ විදිහට Google එකේ search කරනවා. search කරාට පස්සේ මෙන්න මේ වගේ site එකක් open වෙනවා. මේකේ පළවෙනි එක මම තෝරගන්නවා. එහෙම තෝරාගත්තට පස්සේ යාළුවනේ එයාලා කියන්නේ එයාලගේ post 10ක් බලන්න කියලා 9ක් 10ක් වගේ බලන්න කියනවා. හරිද? මෙන්න මේ වගේ පහලට එනවා. මේ විදිහට post වෙන විදිහට post මම දැන් එක post එකක් උඩ click කරනවා. එහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. එයාලා කියන්නේ පෝස්ට් එකක අඩුම තප්පර 10ක් sorry තප්පර 30ක් ඇඳලා ඉන්න කියන. ඊට පස්සේ තියෙන යාළුවනේ අපි දැන් මේ පළවෙනි ගුවම පළවෙනි එකේ තප්පයක් ඉන්න ඕනේ නැහැ යාළුවනේ. අපි මේ දෙවෙනි එකට යනවා. දෙවෙනි එක මෙන්න මේ ක්ලික් කරන්න. දෙවෙනි එක ක්ලික් කරලා තප්පර 10ක් විතර ඉඳලා ඔන්නෝම දෙවෙනි එක ක්ලික් කරා. දෙවෙනි එක ඔහොමම ඊට මෙතන මේ කරනවා. ඊට මම මේ ටික ක්ලික් ගන්න. හරි යාළුවනේ එයාලා කිව්ව විදිහට මම තප්පර 30 තියෙනවා එයාලගේ ඉන්නෙත් නැහැ යාළුවනේ ඒක ඉක්මනින් කරන්න පුළුවන්ක් නැහැ තමන් එයාලගේ post 10ක් ක්ලික් කරා දැන් post 10 ක්ලික් කරා ඊට පස්සේ දැන් එයාලා කියනවා දැන් මේ විදිහට අපිට බලන්න පුළුවන් එයාලා කියන්නේ post 9ක් 10ක් browse කරන්නලු يعني open කරලා බලන්න කියනවා තප්පර 30ක් ඉන්න කියනවා ඕනෑම දැන්වීමක් ක්ලික් කරන්නලු ඊට පස්සේ දැන් තියෙන විරන් දැන්වීම එයාලගේ site එකට ගිහිල්ලා දැන්වීමක් ක්ලික් කරන්න හරි අපි මේ විදිහට ඇඩ් තියෙනවනේ මේක උඩ ක්ලික් කරනවා මෙන්න මෙහෙම ඇඩ් එකක් උඩ ක්ලික් කරනවා ඇඩ් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට පොඩි වෙලාවක් ගිහිල්ලා ඇඩ් එක ඕපන් වෙනවා මෙන්න මේ විදිහට යාළුනේ ඇඩ් එක ඕපන් වෙනවා හරිද දැන් අපි එයාලා කියලා තියෙන ඔක්කොම වැඩ ටික කරා අපි දැන් බලමු එයාලා මොනවද අපෙන් ප්‍රූෆ් විදිහට ඉල්ලන්නේ කියලා එයාලා ප්‍රූෆ් විදිහට ඉල්ලනවා යාළුවනේ ඒ ටික කරාට පස්සේ අපි කාර්ය අවසන් වූ බවට සාක්ෂි. ඒ කියන්නේ එයාලා ඉල්ලනවා පළමු සහ අවසාන පෝස්ට්වල URL. ඊළඟට ඉල්ලනවා දැන්වීම පිටුවේ මාතෘකාව. URL එකනේ මාතෘකාව එයාලා ඉල්ලන්නේ. අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. හරිද? අපි යනවා Picoworkers එකට. ඒ ගිහිල්ලා අපිට දැන් අපි අවසාන කරේ මේ ඇඩ් එක ක්ලික් කරපිකනේ. එයාලා ඉස්සල්ලාම ඉල්ලන්නේ URL එකනේ. ඒ හින්දා මෙතන පෙන්නන්නේ URL එක තමයි මෙතන ටයිප් කරන්න ඕනේ. ඒ වගේම ඇඩ් ඇඩ් ටයිප් අපි ඇඩ් එක ක්ලික් කරේ ඒකේ මාතෘකාව ටයිප් කරන්න ඕනේ මෙතන. හරි අපි දැන් කරමු. අපි දැන් මාතෘකාවනි ඉස්සලම ගන්න පුළුවන් නේ මොකද අපි ඇඩ් ටීම ක්ලික් කරගෙන ඉස්සරහට ගිහිල්ලානේ තියෙන්නේ. අපි දැන් මාතෘකාව තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ මේක තමයි මාතෘකාව. හරි. ඒක කොපි කරන් ඇවිල්ලා මෙන්න මෙතන දෙවෙනියට තියෙන තැන පේස් කරනවා. හරි. මේක තමයි මාතෘකාව. ඊට පස්සේ අපිට යාලා ඉල්ලනවා අපි ඉස්සල්ලා පළවෙනි ඉල්ලන්නේ එයාලා අපේ URL එක. අපි පළවෙනිටයි දෙවෙනිටයි ක්ලික් කරපිය වගේ URL එක. හරිද? මේ බැක් වෙනවා එකපාරක්. හරිද? මම ක්ලික් 9යි කරේ. එයාලා සයිට් ඒ වගේ 9 එක විතරයි මම වැඩ මේ ක්ලික් කරේ. ඒ කියන්නේ ඕපන් කරේ. ඒවා මම ඒ වගේ URL එක මම දෙනවා එයාලට. ඒක කරන්න තියෙන යාළුවනේ පොඩි වෙලාවක් ඉන්න මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ. ඒකයි වෙලා යන්නේ. හරි මෙන්න මේ විදිහට මම ඕපන් කරගත්ත යාලගේ යාලා කියලා තිබුණානේ මට post 10ක් බලන්න කියලා 9ක් 10ක් බලන්න කියලා මම යාලා 9ක් ඕපන් කරගත්තා ඒකලා ඒ 9 යා මම මෙහෙම 9වෙනි post එක තෝරගත්තා හරි මේ විදිහට මෙතන උඩට ගියාට පස්සේ URL එක තියෙනවා මම URL එක copy කරගන්න copy කරා මේ විදිහට ආපහු Picoworkers එකට ගිහිල්ලා ඒකලා පළවෙනි ඉඳලා තිබුණේ ඒකනේ අපි මෙතන කරන වැඩි ඒ URL එක පේස් කරනවා පේස් කරලා පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා ස්පේස් එකක් තියලා 9 කියලා දානවා හරිද 9 කියලා දාලා පොඩි ඇලීරක් දානවා ඒ කියන්නේ 9වෙනි URL එක තමයි ඔය විදිහට පෙන්වන්නේ හරිද ඊට පස්සේ දැන් අපිට පළවෙනි URL එකක් තෝරන්නේ එයාලා අවසාන එකයි පළවෙනි එකයි ඉල්ලන්නේ අපිට පුළුවන් දැන් මෙතන 1යි කියලා දාලා පොඩි ඇලීරක් දානවා හරිද ඊට පස්සේ ස්පේස් එකක් තියෙනවා දැන් අපි මේකේ පළවෙනි URL එක දෙන්න. අපි දැන් කරන්නේ මෙතන ඉන්නේ පළවෙනි එක ක්ලික් කරනවා. පළවෙනි post එක ක්ලික් කරලා යාළුවනේ
මෙන්න මේ විදිහට පළවෙනි පෝස්ට් එක ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ අපිට තියෙන යාළුවනේ මෙන්න මෙහෙම පොඩි වෙලාවක් ඉන්න. ඔව් පළවෙනි පෝස්ට් එක මේ යාළුවනේ. ඊට පස්සේ දින අපිට මෙන්න මේ විදිහට පළවෙනි URL එකත් මේ විදිහට කොපි කරගන්න. හරිද? කොපි කරන් ගිහිල්ලා කවර් එකට ගිහිල්ලා මෙතන මේ එකයි කියලා පළවෙනි එකට දැම්මේ අපි එන්න එතන මේ විදිහට ප්‍රෙස් කරනවා. හරිද? මේ විදිහට පෝස්ට් දෙක URL දෙක මේ විදිහට ප්‍රෙස් කරා. ඒ වගේම අපි ඇඩ් එකේ ඒ ඇඩ් එකේ මේ මාතෘකාව මේ විදිහට පේස් කරා කොපි කරන් ඇවිල්ලා මෙන්න මෙතන මේ සබ්මිට් කෙනෙකුට ක්ලික් කරා. ඒ කියන්නේ අපි එයාලා කියපු විදිහට වැඩි කරලා එයාලා ප්‍රූෆ් එකක් දුන්නා. හරිද? ඊට පස්සේ මේ විදිහට පොඩි වෙලාවක් ගියායි. ආ මේ විදිහට අපි කරපු ටාක්ස් එක සක්සස්ෆුල් කියලා වැටලා ගියා. හරිද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ පෙන්ඩින් බැලන්ස් එක තියෙනවා 0.40 ක වගේ ප්‍රමාණයක්. ඉස්සලා තිබුණ 37යි. දැන් මගේ මෙතන මගේ ටාක්ස් වලට ගියාම ටාක්ස් දැන් 16ක් කරලා කියලා පෙන්නනවා. ඒ වගේම දැන් කරපු ටාක්ස් එක මෙන්න මේ විදිහට පෙන්ඩියම් විදිහට තියෙනවා. හරිද? මේ මෙච්චර තමයි යාළුවනේ ඔයගෙන මේක කරන්න තියෙන්නේ. ඔයාලට මේ ටාක්ස් එක කරපු වීඩියෝ පොඩ්ඩක් තේරුණා මදි වෙන්නේ නැති මට හිතනවා. මොකද වීඩියෝ ගොඩක් දික් වෙනවා ඔයාලට ගොඩක් ලේසියෙන් තේරුම් කරන්න දෙන්න කිව්වොත් තව ගොඩක් මේ වෙලා යනවා. ඒ නිසා මම වීඩියෝ එක නවත්වනවා යාළුවනේ. ඔයාලට ටාක්ස් එක කරන්න ගිහිල්ලා මොකක්ම හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් පහල කමෙන්ට් එකක් දාලා තියන්න. මම අනිවාර්යෙන් ඔයාලට උදව් කරනවා. මෙන්න මේ Facebook marketing කරන්න තියෙන මෙන්න මේවා ඉක්මනින් කරන්න පුළුවන් යාළුවනේ. ගොඩක් ලේසි ටාක්ස්. ඒ වගේම මේ ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේම මෙන්න මේ මාකටින් ටෙස්ට් විසිට් තියෙන්නේ. මේ දිනේ මාකටින් ටෙස්ට් විසිට් සර්ච් විසිට් තියෙන්නේ. මෙන්න මේවා ඉක්මනින් කරන්න පුළුවන්. ඔයාලා එකක් දෙකක් කරලා බලන්න යන්න. එතකොට ඔයාලට තේරෙයි මේ කොහොමද කරන් යන්න තියෙන්නේ කියලා. ඒ වගේම සමහර ඒවා ගිල්ලනවා ඔයාලගේ ප්‍රූෆ් විදියට ස්ක්‍රීන්ෂොට්. ස්ක්‍රීන්ෂොට් දෙද්දී ඔයාලා ස්ක්‍රීන්ෂොට් එක ගන්න මොකක් හරි ඇප් එකක් භාවිත කරන්නේ. ඒ ඇප් එකෙන් ගන්න ෆොටෝස් එක ඔයා Google එකට අප්ලෝඩ් කරලා URL එක තමයි යාලට දෙන්න ඕනේ. මම ඒක ගැන ඉස්සරහා වීඩියෝ එකක් කරන්නම්. ඔයාලට මොකක් හරි එහෙම ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් පහල කමෙන්ට් එකක් දාන්න මම උදව් කරන්න. එච්චර තමයි සයිට් එක ගැන කියන්න තියෙන්නේ. ඒ වගේම අබ්බාලුම් තමයි මේක විත්ඩ්‍රෝ කොහොමද කියලා. විත්ඩ්‍රෝ එක ගන්න තියෙන යාලුවා මෙන්න මේ ඩිපොසිට් ෆන්ඩ්ස් කියලා තියෙන්නේ. මෙන්න මේ ඩිපොසිට් ෆන්ඩ්ස් කියන උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට අපි ඩිපොසිට් කරන්න පුළුවන්. මේවා තියෙනවා ක්‍රෙඩිට් කාඩ් තියෙනවා, ඩෙබිට් කාඩ් වලින් පුළුවන්, PayPal වලින්. ඒ වගේම කොයින් බේස් ස්ක්‍රීන් ඒ වගේ තමයි තියෙන්නේ යාළුවනේ. අපිට මේක විත්ඩ්‍රෝ එක ගන්න පුළුවන්. මෙතන මේ විත්ඩ්‍රෝල්ස් කියන එකට ක්ලික් කරාට පස්සේ request withdrawal කියන එකට ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ එයාලා අනිත් එක කියනවා business day, ඒ කියන්නේ දවස් 10ක් ඇතුළත දෙනවා කියනවා. better කරන දවස් 10ක්. ඒ කියන්නේ සතිය දවස් 10ක් ඇතුළත එයාලා අපිට මේ withdraw ගේනවා කියනවා. withdraw ගන්න පුළුවන් light coin විදිහට ගන්න පුළුවන්, PayPal විදිහට ගන්න පුළුවන්, skill විදිහට ගන්න පුළුවන්. ඔයා දන්නවා PayPal skill කියන්නේ ඔයාලා බැංක පොත සල්ලි ගත්තා වගේ තමයි. ඒ වගේම ඔයාගේ debit card වලට ගන්නත් පුළුවන්. එතන deposit කියන තැනින් මේ ඔයා කාඩ් එක ඇඩ් කරා මෙතනින්. එතකොට මෙතන ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙවාගේ බැංක කාඩ් එක ගන්නත්, මේක withdraw ගන්න. හැබැයි ඩොලර් 10ක් තියෙන්න ඕනේ. එච්චර තමයි මේකේ site එක ගැන කියන්න තියෙන. අනිවාර්යෙන් වැඩ කරන් යන්න. ඔයාලට පොඩි කාලයක් වැඩ කරන් යද්දි ගොඩක් තේරෙයි. මටත් මේ ඉස්සල්ලාම තේරුන්නේ නැහැ යාළුවනේ. මාත් මේක ගොඩක් අමාරු වැඩ කරන් ගිහින් මගේ ඉස්සල්ලාම කරපු ටාක්ස් වලින් ටාක්ස් 10ක් කරාම 1යි 2යි හරියන්නේ ඉතින් ඔක්කොම වැරදිනවා. ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. ටික කාලයක් වැඩ කරන් යන්න. ඒකෝ ඉබේට මාට හුරු වෙලා තියෙයි. ඔයාලට මොබයිල් ෆෝන් එකේ වගේ PC එකෙන් කරන් යන්නත් පුළුවන්. එහෙමනම් වැඩි කතා නැතුව වීඩියෝ එක නවත්තන්න. ගොඩක් දුක් වුණා. එහෙමනම් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ටාක්ස් කරන්න කොහොමද කියලා දෙන්න. මොකද මේකේ වීඩියෝ එකේ ඔයාලට වීඩියෝ ටාක්ස් එක කම්ප්ලීට් කරන විදිය, account එකක් හදාගන්න විදිය ඔක්කොම කියලා දෙන්න නිසා වීඩියෝ ගොඩක් දුක් වුණේ. එහෙමනම් ඊළඟ වීඩියෝ එකදී හමු. හැමෝටම සුබ දවසක්.